සංවාදයක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුලිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. රට සංවර්ධනය කරන්න බැරි වූ ආණ්ඩු ගැන අගමැති විමසයි. මේ සුළුතරයක් වුණ ආණ්ඩුව මෙච්චර වැඩ කරා. මෙහෙම කාලයක් කවුරුවත් වැඩ කළා නැහැ. බහුතරයේ දින ආණ්ඩුවට වැඩ කරන්න බැරි වුණා. මුස්ලිම් මන්ත්‍රීවරුන් යලි ඇමතිකම් බහර ගැනීමට සූදානම්. පිබිදෙමු පොළොන්නරුවෙන් සංග සතු වූ ව්‍යාපෘති. ටෙලිවිෂන් ආවරණාධිපති සෙන්කඩගලට. කුඩා දරුවන් ඝාතනය කළ සෞදිහා මිත්‍ර හමුදා අසාධු ලේඛනයට. කතරගම ඇසළ ප්‍රහැර මංගල්‍යය ජනතාව වෙත සමීප කරමින් ශ්‍රී ලාංකීය ජනබලය හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති ලෙස පත් වූ ITN මාධ්‍ය ජාලය මහනුවර ශ්‍රී දල්දා මාලිගයේ ඇසළ මහා ප්‍රහැර මංගල්‍යය ජනතාව වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. සෙන්කඩ ගලපුර දළදා මැදුවේ ශාන්ත බුදුරැස් විහිදෙන්නේ චණ්ඩ නපුරගත් නොදැමුණු සමසත් දනින් වැටි වැටි නමුදින්නේ. ITN සිරි දළදා වන්දනා. මේ පුණ්‍ය භූමියේ උපනූපන් හෙළයන්ගේ පිනට උරුම වූ ඒ උතුම් පෙළහර පෑ සිරි දළදා සමිතුනේ මෙවරද කන්ද උඩරට ඇසළ මහා මංගල්‍යය මහත් පිරිවරින් මහත් පෙරහරින් පැතියෙන් සමරන්නට අවසර දුන බැවින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය අගෝස්තු 5 වනදා සිට 15 වනදා දක්වා. ඇසළ පෙරහැර මංකල්ලය ලබන දෙවනදා ආරම්භ වන්නේ සිව්මහා දේවාලවල කප්සිටුවීමෙන් අනතුරුවයි. කප්සිටුවීමෙන් පසු පුරාදින තුනක් සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර 5ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පළමු කුඹල් පෙරහැර ලබන 5 වනදා වීදි සංචාරය කිරීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර ලබන මස 10 වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි. දින 5ක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහැර අවසන් වන්නේ අගෝස්තු 14 වනදායි. අගෝස්තු මස 15 වනදාට යෙදෙන සුභ මොහොතින් දියකැපීමේ මංගලයෙන් අනතුරුව දළදා මාලිගයේ ඇසළ පෙරහැර අවසන් වීමට නියමිතයි. සෙන්කඩගල ඇසළ මංගලයේ අසිරිය ජනතාව වෙත සමීප කිරීමට ITN මාධ්‍ය ජාලය මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. අනබි භවනීය වැදගත්කම් රැසකින් හෙබී දළදා වහන්සේ මූලික කරගනිමින් කෙරෙන ඇසළ මහා පෙරහැර මංකලිය හා බැඳුණු ඓතිහාසික තොරතුරු මහනුවර ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකයේ සමග එක්ව ITN මාධ්‍ය ජාලය ඔස්සේ ගෙනීමට නියමිතයි. දේශීය සංස්කෘතියට හා උරුමයට මුල් තැන දෙමින් කතරගම ඇසළ මංකලිය හරෝහරා නමින් ජනතාවට සජීවීව සමීප කිරීමට ITN මාධ්‍ය ජාලයට හැකි වුණා. අවසන් මහා පෙරහැර පැවති දිනේ 105කට අධික ජනතාවක් කතරගමට පැමිණ සිටි අතර මෑත ඉතිහාසයේ ඉහළම මාධ්‍ය දායකත්වය ලබා දීමට ITN මාධ්‍ය ජාලයට හැකිවීම විශේෂත්වයක්. දිවයිනේ පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන LMRB වාර්තාවට අනුව පෙරහැර මංගල්‍ය පැවති කාල සීමාව තුළ ITN මාධ්‍ය ජාලය ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනිකුත් සියලුම නාලිකා අභිභවා යමේ. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
පොළොන්නරුව පළුගස් දමන විද්‍යාසාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා එහි ඉදිකල අභිනව ධර්මශාලාව සහිත දෙමහල් සංඝා වාසය සංඝසතුකොට පූජා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතිතුමා අතින් සිදු කෙරුණා. භික්ෂු අධ්‍යාපනයේ ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකල මෙම ධර්මශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කළ මුදල රුපියල් ලක්ෂ 138ක්. අනතුරුව ජනාධිපතිතුමා පැලයක් රෝපණය කරමින් එම අවස්ථාව සනිටුහන් කළා. මේ අතර තමන් කඩුව ශ්‍රී පූර්වාරාම විහෙරගොඩැල්ල විහාරස්ථානයේ පැමිණි ජනාධිපතිතුමා වෙත එහි විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාදය පළ කළා. එහි දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සංඝසතුකොට පූජා කිරීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ පුලස්තිගම ශාක්‍ය බිම්බාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු නව දහන්ශාලාව සංඝසතුකොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ජනාධිපතිතුමා එක්ුණේ ඉන් අනතුරුවයි. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා වෙත විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාදය පළ කළා. එමෙන්ම සේවාගම ගෞතම බෝධිරුක්ඛාරාමයේ ඉදිකළ නව දහන්ශාලා ගොඩනැගිල්ලද සංඝසතුකොට පූජා කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තුව තුළ 3-2 බලයක් තිබියදීත් රට සංවර්ධනය කිරීමට නොහැකි වූ රාජපක්ෂ ආණ්ඩුව දැන් නැවතත් ආණ්ඩු බලය ඉල්ලන්නේ කුමක් සඳහාදැයි යන්න තමන් විමසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේ අද පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සුළුතර ආණ්ඩුවක් වුවද වත්මන් ආණ්ඩුව ගෙවී ගිය වසර 4 තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කර ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ. හුඟක් අය කිව්වා මේ ආණ්ඩුව ගෙනියන්න බැරි වෙයි කියලා. මොකද සුළුතර ආණ්ඩු ලංකාවේ වැඩි කල් තියලා නැහැ. ඒත් මම තීරණය කරා අපේ මේ ආණ්ඩුව අපි සම්පූර්ණ කාලේ ගෙනියනවා කියලා ජනාධිපතිවරණෙත් පවත්වනවා කියලා තමයි තීරණය කළා ඇවිල්ලා තියෙන්නේ. අභියෝග ගණනාවකට මූණ දුන්නා. ගංගවතුර මූණ දුන්නා, නියඟෙට මූණ දුන්නා, ප්‍රාදේශ සභා ඡන්දේ පරාජයට මූණ දුන්නා, ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයට මූණ දුන්නා, පාස්කු ඉරිදා බෝම්බෙට මූණ දුන්නා. අපි වැටෙයි, අපි නැති වෙයි කියලා හිතුවා. අපි නිකම් බලේ ඉන්න නෙමෙයි බලාපොරොත්තුනේ. වෙනත් 3-2 ආණ්ඩුවක් නොකරන්න තිබුණේ අපි කරා. ඒකේ උදාහරණයක් මෙතන. අපේ රටේ ජනතාවට වැඩි බහුතරයක ඉඩම් තිබුණේ නැහැ. 1930 ඉඳන් මේ මහවැලි ඉවර කරන 1995 වෙනකන් අපි ජනතාවට ඉඩම් දුන්නා. ඒත් මේ එක්කෙනෙක්ටවත් ඒ භුක්තිය විඳින අයිතිය තිබෙන කොළ කෑල්ලක් තිබුණේ නැහැ. හැම වෙලේම කිව්වේ යුද්ධය ඉවර නැන් පස්සේ දෙන්නම් කියලා. ඉතින් 2010 තිබුණා 3-2 තියෙන ආණ්ඩුවක්. දුන්නේ නැහැ. 2015 ආණ්ඩුව ඇති වෙලා ගයන්ත කරුණාතිලක ඇමතුමාට ඉඩම් අමාත්‍යාංශය බාර දුන්නාම එතුමා පටන් ගත්තා ඉඩම් ඔප්පු දෙන එක ඔබ සියලු දෙනාටම. එදා අධ්‍යාපනයේ වියදම් අඩු වුණා 2005 ඉඳන්. යුද්ධෙන් පස්සේ වැඩි කරනවා කිව්වා. අද අපි ඇවිල්ලා ළඟම පාසල හොඳම පාසල යටතේ ගොඩනැගිලි දෙනවා. රක්ෂණය ලැබලා දෙනවා. සෞඛ්‍ය ගාස්තු අවුරුදු 10ක් වැඩි වුණා. මේ සුළුතරයේ කියන ආණ්ඩුව දැන් ස්ටෙන්ස් නොමිලේ දෙනවා. රෝහල් වලට අලුත් උපකරණ දෙනවා. මේ සුළුතරයේ තියෙන ආණ්ඩු කොච්චර නිවාස හදනවද කිව්වොත් නිවාස හදන්න අමාත්‍යාංශ 4ක් තියෙනවා. අපි අවුරුද්දකට හදනවා ඒ අය අවුරුදු 10කට හැදුවේ නිවාස ප්‍රමාණය. නගර සැලසුම් බලන්න. මේගොල්ලෝ කියන්නේ කොළඹ නගරේ හැදුවා කියලානේ. 2010 ඉඳන් 2015ට වියදම් කරපු මුදලට වඩා මුදලක් අපි හැම අවුරුද්දෙම වියදම් කරනවා. ගෝල් ෆේස් ළඟ හෝටල් නෙමෙයි. දැන් සැහැල්ලු දුම්රිය එනවා. කුළුණු මත පාරවල් එනවා. කොළඹ නගරේ බහු ප්‍රවාහන මධ්‍යස්ථානේන අලුත් මහ නගරයක් හදනවා. බෞද්ධරේ තියෙන ආණ්ඩුව GSP නැති කරගත්තා. ලෝකෙන් කොන් වුණා. ඔහොමයට ආපහු රටක් දුවන්න පුළුවන්ද? කොයි නමෙන් ආවත්, කොයි විදියට ආවත් අසාර්ථක කට්ටියක් ඉල්ලන්නේ. මට අහන්න තියෙන එකයි, අද සුළුතර මේ ආණ්ඩුවට මේක කරන්න පුළුවන් වුණා නම් ඇයි 2010 ඉඳන් 2015ට තිබුණ 3-2 තිබුණ ආණ්ඩුවට මේක කරන්න බැරි වුණේ? මෙම අවස්ථාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක තලතා අතිකුරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන AA විජේතුංග හේෂා විතානගේ යන මහත්වරුන්ද එක්ව සිටියා. අද රජයේ ඉඩම් වලට විතරක් නෙමෙයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් භුක්ති විඳින අයටත් සැලකිය යුතු ප්‍රමාණයකට ඉඩම් ඔප්පු මෙතෙන්දී ලැබෙනවා. ඒ අයට ලැබෙන්නේ සින්නක්කර අයිතිය සහිත ඔප්පුවක්. ඒ ඉඩම් ඔප්පු දෙනකොට ඉල්ලාර්සී ඉඩම් වල අයට අඩු ආදායම් ලාභී ගණයට වැටෙනවා නම් ලොකු සහනයක් ලැබෙනවා. හැබැයි එතකොට අඩු ආදායම් ලාභී ගණයට වැටුනේ මාසික ආදායම රුපියල් 5000ට අඩු උදවිය විතරයි. අග්‍රාමාත්‍යතුමාගේ ඉලක්කය මේ රටේ හැම ජනතාවටම නිදහසේ තමන්ගේ ඉඩම භුක්ති විඳීමට අවස්ථාව ලබා දීම නිසා අද රුපියල් 5000ට අඩු කියපේක රුපියල් 25000ට අඩු හැම කෙනෙක්ම අඩු ආදායම් ගණයට දාලා
ඒ වරප්‍රසාදේ දැන් තමුන්නාන්සේට දීලා තියෙනවා. රජයේ සේවකීන්ටත් මූලික වැටුප 25000ට අඩු නම් ඒකට අයිති වෙනවා. විශ්‍රාමිකීන්ට ඒ සහාය අපි ලබා දීලා තිබෙනවා. මේ රටේ රණවිරුවන්ට අපි ඒ අවස්ථාව ලබා දීලා තිබෙනවා. විහාරස්ථානවලට, පන්සල්වලට, පල්ලිවලට අපි ඒ වරම ලබා දීලා තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ ජාතික සේවක සංකම් කාර්යාලය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේදී සිදු කෙරුණා. යලිත් අමාත්‍ය දුර ලබා ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දිනේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා පවසනවා. අමාත්‍ය දුර අත්හැරිය මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද සවස අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. මන්ත්‍රීවරුන්ට යලිත් අමාත්‍ය දුර ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කර තිබෙනවා. සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දිනේදී පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡා කරන බවයි. අගමැතිතුමා අපිට ඉල්ලීමක් කරලා බාර ගන්න කියලා කිව්වා. හෙට අපේ වජිර අමතුමාගේ ගෙදර තියෙන මීටින්ගෙන් පස්සේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම අපි මීට් වෙනවායි. සාකච්ඡා කරලා අපි ඒක බාර ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හෙට දිනේදී ඔබතුමාලා අමතුතුමා සමහරව හෙට හවස දෙන්න පුළුවන්. ඒ ගැන අමාත්‍යවරු මීට කලින් සාකච්ඡා කරලා තිබුණා. මම හිතන විදියට බොහෝ දුරට හෙට නැත්තම් අනිද්දා ඒගොල්ලෝ නැවත අමාත්‍ය ධූර බාර ගන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. මේ දැනට ඒගොල්ලෝ තීන්දුව අරන් ඉවරයි. දැන් තියෙන්නේ ජනාධිපතිතුමා වෙලාව හා දිනය දන්වන එක පමණයි. ප්‍රති අපනයනය සඳහා ඇති පනත වහා වෙනස් කළ යුතු බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. වැසි ජල අපවහන සහ පාරිසරික වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ කොළොණ්ඩාවේ ප්‍රදේශ කිහිපයක ඉදිකළ පාලම් සහ බෝක්කු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. වැඩපිළිවෙල සඳහා වැය කිරුණු මුදල රුපියල් 1,300,000 කුණු කන්ටේනර මෙරටට ගෙන්වීම සඳහා අවස්ථාව හිමි වූයේ පසුගිය රජය යටතේ 2013 වසරේදී ගෙන ආ පනත මගින් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ප්‍රතිඅපනයනය සඳහා 2013 මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිතුමා පනතක් ගෙනාවා. ඒ පනතේ ගෙනාවු එක නරක වගන්තියක් තිබුණා. ඒ තමයි ප්‍රතිඅපනයනය සඳහා ගේන භාණ්ඩ පරීක්ෂා කරන්න රේගුවට තියපිච්ච අයිතිය උදුරගත්. ඒකෙන් තමයි මේ වංචාව වුණේ. ඊළඟට මේවා මේ ඊයේ පෙරේදා ගෙනාපුවා නෙමෙයි 2017 ඉඳන් 2018 වර්ෂවල ගෙනාපු. අපේ යෝජනාව තමයි වහාම මේ පනත වෙනස් කරන්න. ඒ වගේම මේ ප්‍රතිඅපනයන පනත පාවිච්චි කළා තමයි කරුංක ජාවාරම්, ගම්බිරිස් ජාවාරම් ආදියත් කරගෙන ගියේ. ඒ නිසා තරාතිරම නොබලා දඬුවම් කරන්න දඩ මුදල් විතර ප්‍රමාණවත් නැහැ. මේවා ගෙනාපු අය සම්බන්ධයෙන් අධිකරණමේ ක්‍රියාමාර්ග අරගෙන එයාට අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න කියලා අපි මුදල් ඇමතිතුමාට තරයේ ප්‍රකාශ කරනවා. මේ අතර අමාත්‍යවරයා ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. රටේ ජනතාව ජනාධිපති කරන්නයි අපි යන්නේ. මම එකක් පැහැදිලිව කියනවා, one man show ඉවරයි ලංකාවේ, one family show ඉවරයි, දැන් one nation show එකට කාලේ. ඒකට අපි සූදානම්. ජම්මු කාශ්මීර මාවත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. අද අලුයම 12:40ට පමණ කොහුවල පොලිස් වසමේ ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් ලෑන්ඩ් ක්‍රූෂර් වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී මේ වෙඩිතැබීම සිදුවෙනවා. මේ වෙඩිතැබීමෙන් එම පුද්ගලයන් දෙදෙනාම තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනවා. කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. අනෙක් පුද්ගලයා තුවාල ලබා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ දෙදෙනාම සාදයකට සහභාගී වී පැමිණෙමින් සිටියේදී මෙලෙස මේ ප්‍රදේශයේදී වෙඩි තැබීමට ලක්ව ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. වෙඩි තැබීම සිදු ස්ථානයේ තිබිලා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා මිලිමීටර් 9 වර්ගයේ සජීව පතුරම් 3ක් සහිත මැගසින් එකක්, හිස් පතුරම් කොපු 7ක්, විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවලා මේ සිද්ධිය ගැන විමර්ශන සිදු වෙනවා. දැනට සැක කරනවා මේ වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබන්නට ඇති බවට. ගමට අගයක් මගී ජනමිතුරු ජංගම සේවාව සහ ප්‍රදර්ශනය නිට්ටඹුව සංගබෝධි විද්‍යාලයේදී අද දවස පුරා පැවැත්වුණා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයි මෙය සංවිධාන කළේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ඇති ආයතනවලින් ජනතාවට පහසුවෙන් සේවාවන් ලබා දීම මෙහි අරමුණයි. රැකියා අවස්ථා ලබා දීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික ලබා දීම, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවාවන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. ප්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසකින් යුත් ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්වුණා.
මීට අමතරව වීදි නාට්‍ය බැංකු සඳහා ලියාපදිංචි වීම ඇස් කණ්ණාඩි බෙදා දීම ඇතුළු සේවාවන් රැසක්ද ක්‍රියාත්මක කෙරුණා. අපි අවුරුදු ගානක් මේ රටේ බස් ගෙන්නලා තියෙන්නේ ලොරි චෙසියේ බෝඩ් ගහපු බස් එකක්. ඒ කියන්නේ කවදාවත් බස් රථයක තියෙන පහසුකම් අපි කාටවත් විඳින්න හම්බෙලා නැහැ. හරියට ලොරියක පුටු තියලා යන වගේ ක්‍රමවේදයක් තමයි අපි අවුරුදු ගානක් තිස්සේම අපි හැමෝටම ලැබිලා තියෙන්නේ. කල්පනා කරලා බැලුවොත් සෙනඟ හැමදෙනාම පොදු ප්‍රවාහනයෙන් අයින් වෙලා තියෙනවා. ඒකින්ද අපි ඒ තත්ත්වය වෙනස් කරන්න බස් රථ 2000ක් ගෙන්නන්න කැබිනට් මණ්ඩලයට දැනට පත්‍රිකාවල් දමලා තියෙනවා. ඒ වගේම තමයි අද රේල් පීලි දෙකයි තියෙන්නේ කොළඹ ඉඳලා වේයන්ගොඩට එනකම්. හැබැයි අපි දැන් සැලසුම කරලා තියෙනවා රාගමට එනකොට රේල් පීලි 4ක් හදන්න. ඒ වගේම කොළඹ ඉඳලා වේයන්ගොඩට එනකොට පීලි 3ක් හදන්න. ගුවන් සේවා පැත්ත බලපුවාම ආරම්භ කරා සති 3කට විතර ඉස්සෙල්ලා පලාලි ගුවන් තොටුපළ මහජන සේවය සඳහා මහජනතාවට පවරන්න. ඒ වගේම තමයි මඩකලපුව ගුවන් තොටුපළ අපි අවධානය යොමු කරලා තියෙනවා නුවර ගුවන් තොටුපළකට. මෙරට සෑම දරුවෙකුටම නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙලක් පිළිබඳ තමන් අවධානය යොමු කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට තිස්සමහරාම කුමාරසිතු පහන්ගම උදාගම්මානය ජනතා අයිතිරපත් කිරීමේ අවස්ථාවට අද එක් වෙනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිරපත් කළ 227 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 20කින් සමන්විත කුමාරසිතු පහන්ගම උදාගම්මානය සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 216ක්. සංචාරක පොඩ්ඩා ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභින් 24 දෙනෙකුට රුපියල් ලක්ෂ 120ක් වටිනා බදු රහිත ණය ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. දෘශ්‍යාබාධිත පුද්ගලින් 72 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කෙරුණේද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ ජනතාව නොවැම්බර් මාසයේදී සජිත් ප්‍රේමදාස ගැන ඒ සුදුසු තීන්දුව ගත්තොත් මම ඔබලට පොරොන්දු වෙනවා මේ රටේ පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කරලා ශක්තිමත් කරලා රජයේ නියාමනයට යටත් කරලා පෙර පාසල් දුවා දරුවට තඹ සතයක්වත් නොගෙවා නිදහස් නිවහල් පෙර පාසල් අධ්‍යාපනය සියලු පහසුකම් වලින් සමන්විත වූ පෙර පාසල් පෙර පාසලේ ඉගෙනීම් කටයුතු කරන ගුරුවරියන්ට වැටුපක් එපමණක් නෙවෙයි හැම පෙර පාසල් දරුවෙකුටම දිවා ආහාරයකුත් සමග මේ රටේ පෙර පාසල් අධ්‍යාපනයේ ලොකුම විප්ලවය කරන්නට සජිත් ප්‍රේමදාස කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. දින 4ක් පුරා පැවති එන්ටර්ප්‍රයිස් වෙබ්සයිකින්ගේ පාරාදීසය අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රදර්ශනයේ සමාප්ති උළෙල ඊයේ පැවැතුණා. අනුරාධපුර වලිසිංහ හරිචන්ද්‍ර ක්‍රීඩාංගණයේ පැවති ප්‍රදර්ශනයේ පළමු දිනේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. නව තාක්ෂණය සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. රන්නස්වැන්න, ගොවිනවෝදා ආදී ණය යෝජනා ක්‍රම කෙරෙහි ජනතාවගේ වැඩි උනන්දුවක් දක්නට ලැබුණා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙනුවෙන් ක්‍රියාත්මක ජයසුර නයෝජනා ක්‍රමය කෙරෙහිද ඉහළ ජනතා ප්‍රචාරයක් හිමි වුණා. අධ්‍යාපනික සහ විනෝදාත්මක ප්‍රදර්ශන කුටි ගණනාවක්ද ප්‍රදර්ශනයට එක් කර තිබුණා. ITN මාධ්‍යාලයේ ප්‍රදර්ශන කුටියක්ද ඊට ඇතුළත්. මුදල් අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සංවිධානය කළ උපදේශන සේවා වෙතද විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණා. ප්‍රදර්ශනයේ අවසානයේ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් ගීතවත් කළ සංගීත ප්‍රසංගද සෑම දිනකම පැවැත්වුණා. එන්ටර්ප්‍රයිස් ව්‍යවසායකින්ගේ පාරාදීසය ප්‍රදර්ශනයේ පළමු වැඩසටහන පැවැත්වුණේ මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්. එහි දෙවන වැඩසටහනයි අනුරාධපුරයේදී පැවැත්වුණේ. මෙහි තුන්වන වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඊට අදාළ සන්නස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත බාර දුන්නා. සාමාන්‍යයෙන් ප්‍රදර්ශන තියෙනවා. ප්‍රදර්ශනයේ දවස් ගානට සීමා වුණාම ඒකේ ප්‍රතිඵල එච්චරයි. නමුත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය ඉවර වුණාම මෙතනින් මේක අවසන් වෙන්නේ නැහැ. රටක් විදියට දියුණු වෙන්න නම් අපි ගමේ මිනිස්සුව ශක්තිමත් කරන්න ඕනේ. මේ රටේ ඉතිහාසයේ අවුරුදු 70ක් අපි කරේ යටිතල පහසුකම් දියුණු කරන එක. මේක අලුත් මගකට යොමු කරමින් පුජ්‍යලයා ඉලක්ක කරගත්ත සංවර්ධනයකට මේ රට ගිනියන මග අපි ගෙනල්ලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් ආණ්ඩුව තමුන්නාන්සලා ගත්ත ණය වලට පොලි ගෙව්වේ නැහැ. අපේ රජය තීන්දුව කරා මේ රටේ ගොවියට කර්මාන්තකාරයට තරුණයාට ශක්තිය දෙන්න රජයේ ඒ වගකීමෙන් භාගයක් බාර ගන්න.
වසරක් තුල ගර්භණී භාවයට පත්වන කාන්තාවන්ගෙන් 3න් 1ක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසනවා. සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම විසඳිය යුතු ගැටලු පිළිබඳ සංවාද සැසිය පසුගියදා කොළඹදී පැවැත්වුණා. වසරකදී ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් 360,000ක් පමණ ගර්භණී භාවයට පත්වන අතර මින් 3න් 1ක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම බවට ඇස්තමේත්තු කර තිබෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම් අදාළ කාන්තාවන්ට මෙන්ම බිහිවීමට සිටින දරුවන්ටත් අනිකුත් දරුවන්ටත් මෙන්ම සමස්ත පවුලටත් ගැටලුකාරී තත්ත්වයක් බවයි වෛද්‍ය කපිල ජයරත්න මහතා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් 35%ක ප්‍රමාණයක් පවුල් සැලසුම් ක්‍රමවේදයන් භාවිතා නොකරන බවත් මාතෘ මරණවලින් 13%ක් අනාරක්ෂිත ගබ්සාවීම් බවද මෙහිදී හෙළිදරව් වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව සංවිධානය කළ මෙම සංවාද සැසියේ අරමුණු වූයේ පවුල් සැලසුම් වටා නිර්මාණය වී තිබෙන මිත්‍යාවන් සහ දුර්මත දුරලීම සඳහා වේදිකාවක් සකස් කිරීමයි. ආගමික නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය වෘත්තිකයන්, ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 2017 වසරේ අපි ලියාපදිංචි කරගෙන තියෙනවා ගර්භණී මව්වරු 360,000. මේ ගර්භණී භාවයන් සැලකුවාම 3න් 1ක් හරියටම කිව්වොත් 129ක් විතරම සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම. ඒ පිළිබඳ හිතාමතා නැහැ. කෙසේ හෝ 120,000ක්ම සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම. මේ මව්වරුන්ගෙන් 95%කටම අපි පූර්ව ප්‍රසව සත්කාර ලබා දෙනවා. අපේ රටේ වසරකට 2017 වසර ගත්තොත් පළමු උපන් දිනයට පෙර දරුවන් 2561ක් මිය ගියා. විවිධ හේතු නිසා මේකේ මේ 2561කින් 70%ක්ම මියගියේ පළමු දින 28 තුළ. අපි දෙමු සත්කාර සියල්ලම මෙච්චර උපරිම මට්ටමකට කරලා මාතෘ මරණ 127ක් වුණා. අපේ රටේ තාමත් ගර්භණී මව්වරු 127ක් මිය යනවා. ඔවුන් ගර්භණී භාවයට පත්වීම නිසා වසරකට 48,000ක් ගබ්සා වීම වෙනවා. ස්වභාවික ගබ්සා වීම. ඒතොර ගබ්සා කර ගැනීම ප්‍රශ්නාර්ථයක්. මොකද අපිට මීට අවුරුදු 15 20ට ඉස්සලා තිබුණු දත්තයක් තියෙනවා. දිනකට 650ක් විතර ගබ්සා වීම සිදු වෙනවා කියලා. මේක දැවෙන ප්‍රශ්නයක් කියලා ඔබ හැමතෙම තේරෙන්නේ නැති. හැම දිනාගේම ඉල්ලනවා. ඒ අදහස් අපි එක්කාසු කරගමු. ඒ තුලින් අපි ඉදිරියට යන්න, මෙතනින් ඔබට යන්න හැම දිනාගේම සහයෝගය ලැබෙයි කියලා. අපේ මේ අරමුණ කරා යෑමේදී අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම ගැබ් ගැනීමක්ම අවශ්‍ය ගැබ් ගැනීමක් විය යුතුමයි. සෑම දරු උපතක්ම සුරක්ෂිත භාවයෙන් සිදු විය යුතුමයි. සෑම තරුණ පුද්ගලයෙක්ම තමන්ගේ උපරිම ධාරිතාවයට ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සමාජ වාතාවරණය සැපයිය යුතුමයි. මෙන්න මේ තුන සපිරුණොත් අපේ 50 වසරක එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හැටියට අපි ඉතාමත් සතුටු වෙනවා. ඉදිරි 50 වසර එතකොට අපිට හිතුව හැකි කොහොමද අපි වෙනස් විය යුත්තේ කියලා. මොබිටෙල් කෑෂ් බුනන්සා සනකෙළිය කැකිරාව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ළමා වැඩිහිටි සියලු දෙනාට එක් විය හැකි විනෝද ක්‍රීඩා රසක් ඊට ඇතුළත් වුණා. මොබිටෙල් පාරිභෝගිකින් අතරින් මේ වසරේ පළමු කාර්තුවේ ප්‍රථම ජයග්‍රාහකයා තෝරා ගැනීමද මෙම සැණකෙළියේදී සිදුවීම විශේෂත්වයක්. කුසපත් ඇදීමකිනුයි ජයග්‍රාහකින් තෝරා ගැනීම සිදු වූයේ. රුපියල් 105ක මුදල් ත්‍යාගයක් සමගින් තුන්වැනි ස්ථානීයට පත් වුණේ බුත්තල ප්‍රදේශයේ ප්‍රදීප් සේනාධීරයි. රුපියල් 100,000ක මුදල් ත්‍යාගයක් සමගින් දෙවැනි ස්ථානයට ජයල ප්‍රදේශයේ අශින් කුලරත්න බමුණුගම පත් වුණා. පළමු ස්ථානයට හිමි මර්සිඩීස් බෙන්ස් රථය දිනා ගැනීමට වරම් ලැබුණේ කටාන ප්‍රදේශයේ මදුනි මාලිකා පාරිසොයි. ඔබ දෙදෙනාගෙන් මදුනි ඔබයි. දිවයිනේ ජනප්‍රියම ගායනතරු රසකගේ දායකත්වයෙන් සංගීත සම්දර්ශනයක්ද කැකිරාව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk
දිනපති මෙහෙවරක සත් දින මතකය. ජූලි 22 වෙනිදා ජනාධිපතිතුමා මිනුවන්ගොඩ රෙජි රණතුංග පාසලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ සත්තුරු අභිමන් 2019 ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. රණවිරුවාගේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද කැපවීම, පරිත්‍යාග සහ සේවය එය අමරණීයයි. ඔවුන් නිසා තමයි අද අපි සාමකාමී දේශයක නිදහසේ ජීවත් වන්නේ. එදා වගේම අද දවසත්, ඒ වගේම හෙට දවසත් සෑම විටම රට තුළ ඒකීයභාවය, සාමය, නීති ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක සේවය ඒ කරන්නා වූ මෙහෙවර ඉදිරියටත් ඔබට විවෘතව තිබෙනවා. එනිසා රටේ සමස්ත මහජනතාවත්, රජයත් ඔබ කෙරෙහි ජාතියේ අනාගතය වෙනුවෙන් තබා ඇත්තේ විශාල විශ්වාසයක්, බලාපොරොත්තුවක් සමග ගෞරවයක් පෙරදැරිවයි. ජූලි 23 වෙනිදා 2025 වන විට ශ්‍රී ලංකාවේ දියරකිරි නිෂ්පාදනයේ ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණීය ඉහළ නැංවීම යන අරමුණු පෙරදැරිව කිරීම සපිරිතයක් තේමාව යටතේ පාසල් සිසුන් වෙත දියරකිරි වේලක් ලබා දීමේ ජාතික වෙළඳසැලක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ජූලි 24 වෙනිදා මහවැලිය සංවිධ්‍යාවේ ගංගාව සහ 95න් පසු මහවැලි ග්‍රන්ථ දිත්වය ජනගත කිරීමේ උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජූලි 25 වෙනිදා ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍යාමාත්‍ය කෙනිජි හරදා මහතා ජනාධිපතිතුමා හමුවුණේ ජනාධිපති නිල නිවසේදී. ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ඡායාරූප යන තේමාව යටතේ කොළඹ 7 හෝටන් පෙදෙසේ JDA පෙරේරා කලාගාරයේ පැවැත්වෙන ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ නැරඹීමට ජනාධිපතිතුමා එක් වුණා. සංග වෙදගුරු ගොවි කම්කරු සැම එකට හමුවන අපේ මහගෙදර කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ විරුද්ධ කිරීමේ ජනාධිපතිතුමා අතින්. 72 වසරක ලාංකේය සිනමා අභිවන්දනය වූ 19 වැනි ජනාධිපති සම්මාන උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් නෙළුම්පොකුණ රඟහලේ දීපවත් වුණා. පක්ෂ පාට ભેදකින් තොරව අප රට අපිම හදාගමු. රට විනිවිද එකට සිටින මේක අපේ රට, අපේ රට අපිම හදාගමු.